රහතු සම්මා සම්බුද්ධස්සේ සදු නමු බුද්ධාය ගෞරු නීපෙන් නස්වාමෙන් වහන්සේගේ නවසරයි අදත් සොදුුරු නිවන් මග සදහම් සාකච්ඡාව තුලින් අපි මේ උබහමු වෙන්නේ අදත් අපගේ පෙන් අස්වාමෙන් වහන්සේ අප සමග මේ ධර්ම මේ බෙදා හදාගන්නට වැඩම කොඩ සිටින පත් ස්වාමෙන්න් වහන්ේ නමස්කාල් පෙරටුව පිළිගන්නු නම ඔබුද්ධ බුතයි. එතකොට අපි මේ සොඳුරු නිවන් මගේ සදම් කතිකාාව තුඩින් මේ දිනවල් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට නිර්වාණ අවබෝධය පිණිස චතුරාර් සත්‍යය අවබෝධය පිෙනෙස අපි පුරුදු කරගතේතු විශේෂීත ගොුණ ධර්ම හතරක් ගැන් ඒ සත්ති බෝධි පාක්ෂික ධරම නම් වූ වේ කතු බුද්ධ ශාසනය මහානීය වස්තු තිස් හතෙන් එක් අංගයක් වෙච්ච මේ සතර ඉරිදිපාද ධර්මයන් තමයි අපි කතා කරන්න ත අප මේ බුද දේශන ඇසුරු කරගෙන සයුක්ති නිකාය මහාවර්ගේ ඉදිපාද සයුක්ය ඇසුරු කරගෙන තමයි මේ දහම් ප්‍රතිකාවත සිද්ධ කරන්නේ ඉතින් පසුගිය වැඩසටහනේදී අපි මේ ඉරදිපාද ගැන විස්තරාත්මක යගෙන ගත්තා මේ චන්ද එදිපාදය වඩන්නේ කොහොමද ඒ වගේම වීරයේ චිත්ත වීමන්සාහක නිර්ධදිපාද වඩන්නේ කොහොමද කියලා අපි විස්තරවාසයෙන් පිෙන්න්න ස්වාමීන් වහන්සේ දැනගත්තා. ඊට පස්ස විස්තර වෙන මග සෝත්‍රයත් පෙන්න ස්වාමීන් වහන්ස මේ අයෝගුලවර් ගැලුත් වර්ගයක සෝත්‍රදේශනා තියෙන්නේ විභාංග සෝත්‍රය විතර කරපු විදිහටම මේ හිදිපාද ගැන විස්තර කරනු. එය අතර දිිපින් අස්වාන වෙනසකර යෙන බුදුරයන් වහන් සවැත්වරදි වදාරන්නේ සම්බුද්ධත්වයට පෝරු වෙහිදී අභි සම්බෝධීයට නොපැමිණ සිටේදී බෝධි සත්ව පසයෙන්ම වැඩ ඉද්දිවන් වහන්සට මෙහිම අදහසක් ඇතිවනා කියනවා. ඉරිදිපාදයන් දියුණුවීම් පිණි සැති මාර්ගයකුමක් ද ප්‍රතිපදාව කුමක්ද කියලා. නේවෙලාවී බුදුරජාන් වහසට මෙ මෙහෙම කල්පනාවනා කිය නෝ. මෙහිලා භික්‍ෂූ බලුවත් චන්දේ තුලින් උපදවාගත් සමාධීෙන් හා ප්‍රධහන් වීරෙන් යුක්තව එද්දිපාදේ වඩයිැ චන්ද සමාධී පධාන සංකාර සමන්නාගත ඉදිපාදය වඩයි. මෙසේ මාගේ චන්දය අතිසයින් සැගවීමකට නොයන්නේ. ඕනෑටත් වඩා වීරෙන් ඉතා දැඩි කොටවීමක්ද නොවන්නේ. ඇ අතිලී නො භවිසති ප වහන්ේ පට කියෙල දුන්නන්නේ ගිය වැඩසටහනේ විභංග සූත්‍රයේ එක අධ්‍යාත්මහි සැඟවීමකට යන්න දෙන්නෙත් නෑ නචාත් අතිපක් ගහිතව බව ඉතා දැඩිකොට ගැනීමකුත් කරගාන්නෙ නෑ. තමාතුලද හැකිලි නොයන්නේ නචාත්ජත්තන් සංකිත්තම් භවිස්සති. ඉළඟට පිටතට විසිර යන්න දෙන්නෙත් නැහැ. තොර අපි මේවා දැනගත්ත පෙන්න්න ස්වාමන් වහන්ස අධ්‍යාත්මික සැඟවෙනවා කියලා කියර කියන්නේ මොකක්ද කොසීත බා්‍යකංචන්දය එකතුවියමනේ ඉට පස්සේ දැඩිව ගන්නවා කියල කියන්නේ මොකද ප බාහය දච උද්දධච්චත්යකන් හි විසරීමත්කන් එකතුවම මේ කැමැත්ත ඉට පස්සේ විස්තර වනා තමාතුල්ලට හැකිලි යන්නේ කොහොඳ කියල තියනෙන මින්ද්‍යාත්යකම් මේ කැමැත් එකතුේ. පස විතර වුණා මේ බහිෙරට විසරී යන්නන්නේ කොහොඳද බහිද්දා පංචකාම ගුණනේසු අන වික්කිත්තුව අනු විසටවාදය වසය විස්තර වනේ බාහිර පංචකාම ගොනෝස්සේ මේ සිත විසිරී යනු. අන්න එහෙම මේක විස්තර වසෙන් විභහග සෝත්‍රයේදී අපි දැන ගත්තා එතකොට ඒකම තමයි පිෙන්නස්වාමනහසේ මංග සෝත්‍රයේත් විස්තර කරන්න ඒ විදිහටම ඉට පස්සේ පසු පෙර සංඥාව කියන්නේ පච්චාපරයේ සං්ඥාව කියන්නේෙ කුමක්ද කියලා විස්තර කරනවා යටටිකයි ගැන යම් සේ විමසනවද ඔඩුකය ගැනත් විමසනව සේ ඔඩුකයි ගැන විමසන යම්ේද ටිකයි ගැනත් එසේ විමසනෝ දහවල යම්සේද රාත්‍රියත් එසේ රාත්‍රී ගත කරන්න යම්සේ දහවලත් එසේ කියලා මේ විදිහට විවෘත වූ බාහිර දෙේකට නොබැදනු සිතින් බැබලීම් සහිත සිත වඩනාකාරය ගැන විස්තර කරන අපි අර මේ විභංග සූත්‍රයේ කොහොමද කියලා අපි පෙන ස්සාම වහන්ස විස්තර වසයෙන් ඒ දීස්නාාවවිත යන විදිහට පැහැදිලි කල්ල දුන්නා පෙර පසු ස්ඥා වඩන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදිහට මග්ග සෝත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ විදි ඉදිපාදයන් බහුලෝ හොඳට දෙවුණු කරගත්ත හම එයාට නොයේ කිරිදී විීන් අත්දකින්න පුළුවන් කියලා ඒ ඉදි ප්‍රාතිහාරය එකෙදී ඉකි එක විස්තර වෙනවා. මෙසේ බහුල පැගුණ කළ විට ආශ්‍රවයන් ශයහි කිරීමෙන් අනාශ්‍රභ චිත්තව මුක්තිය පවාඒ ප්‍රඥාව විමුක්තිය පවා මෙලෝදීම සිය විශිෂ්ට නුවනින් ශක්ෂාත්කොට වාසය කරන්න පුළුවන් කියලා අවසානොසය සට් අබින්ඥාම ලබන්න පුළුවන් කියලා බදුරයන් වහන්ස විතර කරනවා. ඒ මග්ග සූත්‍රය සන්හන්ස. නිර්වාස අයෝගල සෝත්‍රයමහි සතර ඉරිදි පාද. අපිට හැම්වෙලා ඉන්න අර දි ප්‍රතිහාරයපාන කොහොමද කරගන්න තීරවනන් කියලා තමයිආසාහවක් ඇතිවන්නේන ඉති කොහොමද වෙන්නේ කියලා සැරලව කියන අපිට යම් චායා මාත්‍රයක් හැති කරගන්න මේ කරුණක් කියග අයවගොල සෝදිත්‍රය තියනවා. ඒක පින්නසන්නහස අපි දැනගම් දැ ත්. ර්ගේයට මේ නමදදිලා තීරෙත් අයෝගුලවක්කෝ කියලාද මේ සූත්‍ර දේශන නවතම රට යෙන මේ ගෙලීම භාගදු වහන්සේ මුල්රගෙන තින දේශනවා පිෙන තාානද ස්වාමන්නාස තහමයි මේ බුදුරජාණන්සේ ලඟට ගේල්ලා අහන්නේ භාගතුනාසිට වන්දනා කරල පැත්තකින් අඩිවෙලාහනවා මේ අභිජානාතිනකු බන්තේ භාගවා ඉද්‍යා මනොමේන කායින බ්‍රහ්මලෝකන් උපසංකමිතායි භාගතුනාසයට මතකදමේ ඉරදෙන් මනෝමයකයි බඹලෝ වැඩිය මතකදග ලහනවා අභිජානාමි ධනිමිකෙන මතකයියකින කවාහ නන්ද ඉදදිියා ඉරදිියෙන් මනෝමයකයින් බමල් බක්මලෝකන් උපසංකමිතා බඹබලෝ වැඩිය ඊට පස ආනන්ස වනස හනවා බුදුරජණන් වහන්සේගෙන් අභිජානාති කෝ පණබන්තේ භාගවා භාගතුනාාසර මතකද භාගතුන් වහන්සේ මේ චාතුම් මහාභූතියකයින් මේ සත්‍ර මහභය සතර මහභතයෙන් හටකතු කයි ඉමිනා චාතුම් මහාභූතිකෙන් කයින මේ සතර මහාභූතය ගෙන හටකත් මේ ගොරෝසුකයින් දෙසලක්කිවේ මනමකයන ගොරෝසු කයනුත් ඉර්දීන්ගේයා ම මතකද කිය ඉද්‍යියයා බ්‍රහ්මලෝකන් ඔබ ගීලතිනද කියලාන්නේ හමත් ගීලාතිනගෙන එක නම කැනුත් භාගන සිිද. රිර තුනක් ගැන විස්තවෙන නිසාන් මම සරීර සඥාම සරීර ඔලාරික සර ලාරි මනම කයින් ගිය කියනව ඒයවගේම ඕලාර කයිනුත් සතර මහා භෝතයගේ හඳගත්ත මේ පරිහරණය කරනන මේ කයනුත් බුදුරජාණන්වහන්සේ බම්ඹලෝ වැඩිය කියනවා ඉරදිී ඉතින් ඒවෙලා ආෂ්ටරය අත්භූතැගේනව භාගදුන් වහන්සේ මේ මනුම කයින්නක් වඩි නවා ඉර්දීන් ගුරස කයිනුත් ඉර්දීන් ගියා කිය එක තයිදම් බන්තයේ භගෞතු අච්චරය භගතුහසේ ආශ්චරයයි අච්චරියන්චේ වබ්භූතන් ආස්්චර අ්බූත දෙයක් කියෙනවා මේ ආනස් වන්නන්සේ හරි පුදුමයි හිත පහද වගන්නවා එකරුණු වෙදනේ ඇත්තරම ස්වාමිනාහස දැන්මේ භාගතුන් වහන්සේගේවිීද හැකිය වන්නේ අරභයා කෙනෙ හිට ඇතිවන චිතපසාදී හරි බලවටන රි කවස්ථාවක්තය උදායිස්වාමීන් වහන්සේ ඔය වගේ ආනන්දු ස්වාමින් වහන්සේ දෙැගන්නවාන බදුරජන්හසකින් ුදුරජයන්සේ පුුවන් කියෙලම හිරු සඳු දාහක්තියන ලෝකධාතු යි පරයා බුදුරජයන්හන්සේට ලෝක දහරා පතුරුවන්න කතා කරන්නත් පුළුවන් කියලාකිී වෙලා වී අනුන්සාානසන් මේ වගේම සතටක් ඇතිලා කියනවානේ. දබන්න දැ මේ සවමන ද ඒ මේ හැතින සතුට තියන පුුණ විපාකය දැ තිතන නෑ ඒය අ සූත්‍ර ති නහ කියයනවා කරු පා ශේ න ාගතු ගවා. හිතක ඇතිවන චිත්‍ර ප්‍රසාද ුදදුරියන් යන මේ බොහෝ වාර්ගන්න සක්ති රජවෙලා උප දෙන්න එ පෙන බලවත් කිය නවා. එට දෙවිලෝක සක්දව රජවෙන්න බලවත් කියනවා. එවනට ආනන්ද මේ ජීවිතය මේ පිරනුම්පානවයි සැපවෙලල සසරයන්නේ නැහැ කියරෙනන. ඇ අපි මේ බුදු දේශනා අවස්ති සන්නන්ස හිත පහදවාගැනීම අපට බොහෝ හිතසුව පිරිස පෞතිෙන බලවත් පින්ක පපපුන්ය. ංගක් උදා කරගනීමක් කෙර රන්නේ බුදුරයන්හන්සේ සරණගෙන් ලබ සදහැසති මාසයකිරීම ඉගන දැන් සහට තැන් යුගගේ විදියට මේ කතාරන නිරදි පාති හාර මේගෙනෙකොට කරන්න දුස් කරයි සමාර්ගෙන කතහරල ොදානපුලන් ඇයි මේ කතා කරනගේ ම හිත පහදවාගන මේ කොච්චර පිනක් පදාන පුුවන්ද පොල දම්බලන ස්වාම වන්සේ පත් කළේ ලොක දත් විඥාපන සූත්‍රී අනදසාමන්හසේ සක් දෙවිද වෙන්න පුුවන් කියනවා. සක්විති රජවෙන්න පුළුවන් කියනවා හත්වතාව නමුත් මේ ජීවිත පිරනවම් පානා කියනවා පිනට බයිවිනට ත බවන්න ඔන්න ඇ කියල තේෙනවා ඔන්න එහෙම සහිති රජවෙන්න එතකට සක් දෙවිඳ වෙන්න හත්වතාව ගානේ මහ පින කරැස්වු අනන්දසාමන්හසේ මේ පින විසින් සසරට අරංග එන්න හඒ ජීවිතේ නිකලස් වන පිරනවාම් පැතික නිසා පිනට ැති නො ගතුන්සේ දාල පින ආසරන්න ගලති පිණට කැමති කෙන පින ාස කරන කෙනා. භාගිතුන් වහසේගම අසිරිමත් හැකියාවන් දැකලා. මේ පින්නත් තානන්ද සමන් වහසේ වගේ අපිට පුළුවන්න කෙනෙකුට පුළුවන්ක් හේත පහදවාගන්නඩ ශසුරු වහන්ස ගැන ාගිතුන් වහසේ ගෙන අනේගෙනාට මහා බලවත් පිනක් උප දවිනි අල ග්‍රම උත්තමයන් වහන්ස ගැනය පහදිගැන මේ ලෝකයේ අග්‍රල් ප්‍රසාධනී ස්ථානයගැ මේ ලෝකේ නායකත්වය හොයාගෙන යනයි නනි ප්‍රාදේශය නායකත් පලත්. ල රට අගේ ක පනපසනන අගෝ විපාකෝහෝති කියල එන අග්‍රද ගනට ඇමනම අග්‍ර විපාක ලබෙනඒය නිසාද රටට ලෝකීයට සමාජයට නායකත්ය අරගෙන සේක කරන්න කැමති ගන්න භාගතුන්සක හිට පාගන . ඇ සනසමක කරන්නේ කොහොමදි කියල රසන්ට විස්තර කරන නේදමේ. ොත්ව. දැම් භාගතනාසේ පදාලදැන් අනන්සාන්න කීතය ඇතිවනිෙ හොද ආශ්චරය අත්්බෝතය කරන හැකියාව. දෙසනා කරනවා අච්චරයාජයේ වානන්ද තතාගතා අච්චරය ධම්ම සමන්නගතතාගෙන ආශ්චර යානන්ද තතාගතයන් වහන්සේලා දරබ අගනසේකෙන සීල් බදුරයන්සේ ලගෙන බුදුර ආශ්චරයකනවා ආශ්චර ධර්මයන්ගෙන් සමන්හිතායගෙනමු අභූතාජයේ වානන්ද තතාගතා ආශ්චර වගේම අත්භූතයි අද්භූත ධර්මයන්ගේ සමන්්‍යතතායකෙන අබ්ූත ධම්ම සමන්නාගතතාය යස්මින් දැන් මේ ආශ්චර අද්බුදු වමකද මේ ගොරසුයි මේ අපි පරිාරණය කරන මේ කයි බබලෝ වැඩිය කියනෙත මෙතන ආශ්චරය කියලා කියවනේ ආශ්චර කරම ගොඩාක්තියන අතර මිතන කකිව එක දැන් දෙසනා කරන මේ ඒ ගිය විදි බඹලෝ මේ ගොරෝසුකයිම් භගතනසේ වැඩි විදිත්ස්වානත කියලාලනවා යස්මින් ආනන්ද සමයේ තතාගත්තු කායම්පි චිත්තේ සමාධාති යම් වෙලාව කය සිතේ සමාධන් කරන වගේ. චිත්තම්පි කායි සමාධාද හිත කයි සමාධන් කරන වගේ අගදනාසක හැගේියක සුක සඥාංච ලව සංඥාංච කාය ඔක්කමිත්වා විරති. සැපසඥාවත් සැහලු සංඥාවත් ලෞ සඥාව කියන සැහැල සඥාව කයි බසවල වාසි කරනාවගෙන කයි ඔක්කමිත්තවා විීරති. තාස්ම අය සිදහකඟ කරනවා සි කය කරනවා කරලා සැප සඥාවයි ලෞ සංඥාවයියි සැහලු බව කයට බස්සවල මේ. ඒේකරන ති ාග තු ා අත් ූත චිත සමධිස් භාවය. ර ප ව මොද ල න්න නෙ ටහම භාගත න ේ වද ස්මින් නන්ද සම්ම ලාවට තතාගදස්ස කායෝ ලහතරෝජය හෝති මුදු තරෝජ. සැහැල්ල වෙනවා කියනවා මරුදු වෙන කියනවා කම්මනියය තරෝජ. කරමණ්‍යය ගැනට ඕනදිකර වැඩක් වැඩර ගන පුළමද ඒක සැහල්ල බඩ පත බස්සර තරයි ්‍රබාසරගෙන. ඒ ලසන උපමාවක් කියේනනේ. ඒයි සේයතපි ආනන්ද මේ අයෝගුල අයුගුල කියන යගුිය යකඩ ගුලියා. දිවස සන්තත්තු දවල් කාලි පුරාවට මේ අව්වට රත්වෙලා රජනයම් වෙලා ගිනියම් වෙලා. එතර හොඳට ගිනියම් වෙච්චේ යඩ යගුලියන්. මක දෙේ නක ලහුතරඒ සැහැල්ලු වෙනවාගෙනවා. දයි කියනවා කරමන්න එක තල්ල කරලා ඕන යකඩින් හදන්නද කම්මල් කට්ටි තරල කරල පිය අදනවා අවිධධන්නේ සැ ඒ රත්තච්ච කයින්න ඒවගේ මේ සැහැලු කයි භාගත වන්සේ විදිහට කියනවා මුඩට ගත් අයෝගලු නියත්තර පබස්සරෝද. ඒවගේ කම්ම නියතරෝජ පබසරක් ප්‍රාස්රයි නදැ කඩ ගුල අත රත්තුන බලන සහල්ල මුරදයි යට යෝගෝගයි.ගේ මේ කයත්තර දිහට කය සිතෙහි. කරද්දි සිත කයහකං කරද්දි සප සංඥාවත් සැහැලු සංඥාවත් කයි ා වාසය කරද්දි අන අවස්ථාව අතාගත වා අයත් වඩා සහැල්ුව නවා කියඩා සමුද නගේ වඩාත් ක්‍රියාවට යෝගගිය නොවා කියන වඩාත් ප්‍රභාස්සර නෝගේ ඒවට තමයි යර කියන්නාව විද්ධි පාතිහාර පහසට නකිිතාවතිය නවාමේ ඒවෙලා වෙතේ වාසිකරද්දිී ආනන් සම්මයේ තස්මින් ආනන්ද සම්මේ තාගතස කායෝ අප කසිරේනයව පුතුවයා වේහස අබපුගච්චන් ඒගැන එවලිම ක අප්ප කසිරනගෙන් වැඩිවෙලාගෙන එලම බුතුවිය පොලොවන් වේහස හහාසට නගනකෙන අබපුග ගච්ච තා රන බෑන ගැෙන් මේ බර දෙයක් පොහම ඉස්සලා යනවා කියනකනඒහ හන හිතේ දමන්නේ භානක අශ්‍යවේ අපි ලහිත පහදගන්න තියන මේ මෙෝ පොදන්නේ සතරරිදි පහදයන්ගේ බලඉන්නේ සන්න ඒ ම සන්ද. බවීමන් සංකයන ඒවාගේ එවා අවංකව බුද්ධ ශාසනය තුළ වඩපු කෙනකුට මේ වගේ සෙදීම් කැනි වගේ ඉදිිපාතිහර දක්වන්න පුළුවන් ම සාසුරු වස කම හ මේ විරි ප ර පා පුළ න් විදි ගරසුකයින් හසේ ඉඳද අර දෙෙන පිරිදි විදි්‍යායගනකිව ඒගන ාවිතන දේශනා කරනවා බබලෝ දක්වා කයන් වසන්ගේ පවත්තන පුළුවන් විදියට මේ පාතන පුුවන් කියලා. මෙ උපමාවක් කිය න පොළහල්ල වෙලා උඩට එ හමද කියලා අය සැහල වෙලා ොලුවෙන් උට ස්සනකොයිගේදකිෙන මේ සියතා පානද තූල පිචවා කප්පාස් පිචවා ඒ කියන මේ පොලුම් ඕඕ මේ කපු පුළුම් හිබුල් පුළුන් පුළුන් මේ සැහැලුවයි ඉතවට හො ගල්ලගෙන ත උපාදාන තු පතරන සුලගල්ලගෙනනවා එහලු පුළුම් ගඩට යනවා ඒගේ අප කචරි නේ පුතුවයා වහසන් අබපුග ගච්චන්ති පුළුම් වාතය හළගල්ලගෙන අහසට උඩට යනවගේ සැහැල භාගතුනාසි සහැල විච්චිකයි මේ පුොළවෙෙන් ඉසිලා උඩ යන ඩට වඩිනගේ න බඹල උදක්වාම යන් වගේනඒ විදිට තමයි වනාහස මේ සූත්‍ර දේශනාවමක අදයෝගල සූත්‍ර සසාන වෙන් යගුලිපමාක බුදුරජාන් වහන්සේ අර. ත වහස කය මේ කියන්නේ කය සිතෙහි එකඟ කරලා සිත කයහි එක කරලා සැපසඥාව සැහැලු සඥාවත් කයි බාවාසය කරදදිී බුදුරජාණන් වහන්සේ සුළු මෙහෙවීමකින්ම කයපොළොුවෙන් අහසර නැගෙනව හරිටර මේ හිබුල් පුළුම් කප පුළුම් පොඩි සොළගෙනුත් උඩට නැගෙනවාගේ එඒ ගන්නන්නේ විදිහටම බුදුරජාණන් වහන්සේ මේ ගේ සරේරත් මේ අර විදිහට වාසය කරද්දි කය සිතෙයි බහ සිතකයේ බහා සමාධම එකඟ කොට වාසේ කරද්දි පොළොුවෙන් අහසට නැගලා දුරජාණන් වහන්සර පළගක් බැදගෙන කිසම බිත්තියක් බාධකයක් කරගන්න නැතුව කුරුල් එ අහසේ යන්න වගේ පල්ගක් මැදගෙන වැඩම කිරීම ටිපස්ස පොළොුවේ කීමිදී වෙනතැනකින් මතුවීම ඊට පස්සේ ජලයහි මතු පිට පොළොුවේ යන්න වගේ ඇවිදීම මේ හිරු සඳු පවා අතගෑම බ්‍රහ්මලෝකයේ දක්වා තමන්ග වසගේ මේ ලෝකධාතුව පැවැත්වීම කියන මේ යුධි ප්‍රාධහාරයන් පානවා කියලා මේ ආනන්ද ස්වාමෙන්න් වහන්සිට කියයා සිටි නව. ඉතිඒ ගැන හිත පහදවා ගන්න ඉතාම අගරලෙස අනන් ස්වාමෙන්න්හස ැබටත් පුලුවන් හිත පහදවා ගෙන පින් සිද්ධ කරගන්න. ඊළඟට පෙන්ව ස්වාමින් වහස විද්ධ පාල සංයුක්තේ තවත් බික්හු සූත්‍රයේ. සුද්දක සූත්‍ර පලසූත්‍ර වසයෙන් අපට කෙටි දේශනා මොුණ ගහෙනවා ඒවදි මනුවන්ද අපට බදුරජන් හස දේශනා කරන්න ඒමයි පිස් වනාස බික්ක සූත්‍රයේ දී කෙලීම කියවෙන්නේයංග සි ික්ෂුවක් මීද්ධි පාදහතර අපිසාකච්ඡා කල වැඩීමෙන් ආශෝෂය කරලා අනාසව චිතේ මුතර පත්තියන පුළගෙන රහත්තයයට පත්තෙන පුළුවන් කියෙනෙක තමයි ඇ ජවිත ජීවිතේද සුද්ධග සූත්‍රයේති ස්වාමන් හසකේ වෙන්නේ ඒත් මීරධි පාත හතර වැඩීමෙන් පා හර ගැ කීව වන්නේ රදි පාහර නවායකල ාගතු වවාසේ යම් වෙලාවක මීරධති පාහතර දේශනාරනවා. ඒම චන්ද සමාධිපදාාන සංකාර සමා ු ව පිනිස්ස ඇතිදේ කියන මත්තු කකාව කරගෙන තම ඒදේ සනව ති නිසා . සූත්‍ර දෙක සඳහන් මේ ඉරදි පාද වැඩීමෙන් මේ ජීවිතය රහත්්‍යයට පත්වෙන්න්න පුළුවන් එම නැත්තං දෙන්නම් පලානං අන්‍ය තරම් පළම්පාටිංක සයෝජනයතුරුණොත් අනාගමී වෙන කලතම දේශනා කරන්නේ දිිටව දම්ේ අන්‍ය මේ ජීවිතය මරහත්තයහ සතිවාව පාදිසේසිේ අනාගාමි ලෙසිතුරුණුත් අගම ඒ පලදික ලබන්න පුළුවන් කියලා දේශනා කරනවා මේ පළවෙනි පළසූත්‍රයේ දේ දතිය පලසූත්‍රයේද අර අනාගමය පුද්ගලයෝ ඉන්නවනේ කීපදනෙ ක කිය අයි විස්තර කරනවාම අරහත්තේදී කෙනෙක් මුලදිම රහත්්‍යනවා ඒම නැත්තං කෙනෙක් මරණ කාලේ රහතල පිරනම්පාන. ඒමනත්තන් අනාගමේ අස්ථාරික විතර ස්ථා විතරන දතිය පල සූත්‍රයේද බල නතකට මේ දරමේ පුදදුරණ කෙනාට අවබෝධ ඇතිවේන අවස්ථානය මනවස්සාහන සයමක කියන්න. ස්යාම දැන්ෙනනෙක් සාසරපින් පිරුණු කෙනෙක් දරම් යාලයිවෙලේක් කල්තියාමල්ම අරාතර පත්තිනද එ වගේ උත්තම පහල්වෙල ඉවරයි බද් කාලේ අපි බද දේශනාව මොගැන බුදුර අන්හසේ බාහ ලකුස ේදස ලිට කියල ද නැතිප කන සූතර දේන ැතින උගිතන්ු පුත්ල උගඩිත ටාස්වා නිස්සාරණය කියපපුගමන් අවබෝධ කරග හා අබෝධ කරනයි. පංචිතු කෙනාට ආදීනමය නිස්සාර නැත් කියන්න ඕන ගිතර පශසය ධර්ම කියලාදත් සමාටයා අවබුදු පස්සේ අන්තිම කෙනා කවදසාහ එයාට ආස්වාදය ආදයනම නිස්සාරණය තුනම කියයාග ඕන කියනවන විදිට කෙනෙක් ඉස්සල ේගෙන් අවබුධ කනක් න කාලයක්ගල තගන තවත් පස්සේ එවිර මෙතන දෙ අනාගම වෙන කෙන මන මරණ කාලේ කෙනෙක්වෙන්න පුළුවන් ඒමයිම. අණ කාලේ තවබෝධයක් අපි පපුෘතු කරන ධර්මය දක්වාමසුව දැවක්සේ ම ගතික සාමන් වන්සේ මරණයසමක් තම පිරටේ ර ඒවගේ අත්බූත බවපුත්තා අසිරමත් බවකොත්තේ නම්ම දරම ඔබ්බෝධය එවිදි ඊකටඩනගි පුද්ගල අිියලෝකී පපදිලලා ඒ පුදරුණ ගම සමාට නික ලෙස්සන්තරාපරනරගින් යග ඉුණ ග බදු සැී අත්තු ගටිකර් රජා භාගතුනසළඟ ඇවිල්ල කියන අ අයේලෝග පුපදුුණනා කියල උපග පලගන්්ඩ බද්ධිය බදදව කියලා සහ්‍ර පිරිසක් ඉපුදුනා කියන අවියලෝක පදිලා මේ නිකලෙස්සනා කියන භගතුන සයහනකම කොහේ දේ කහොමබද මුණේ කර මේ භාගතනනායකින් බැහරවනේ භාගතනේ ශසනය යඇයට ධර්මා බුද්ධ කළේ කියනවා ඒවිදියට ගටිකාර සූත්‍රි සඳහන්ගෙනවා ඒත්න්න ඒය විදියට අකොට අන්තරා පරරිණි බායනවා ඒමනත්තන් උ පහච්ච පර පච පරිණි බයිල් අනනා අනාගම පුද්ගලයන් ගෙන මිත්‍ර විස්ත්‍රරයෙනවා ඊට පස්සේ තව අන්තිම කෙනා සඳහන් වෙන්නේ අකනිටා බවල දක්වාම හිල්ල පහච්ච කියනක ඒ බ්‍රහ්මලෝකයේ අවිුසින් අඩක් ගෙවා කිය විතර නිසන්න බුද් ජයන්ති පොත්තල පරිරවත්න දියට ස හති ඉරිප සසංකාර පරණි බයි කිවහම වෙහිස්සිලා මේ අවබෝධය ඇති කරගන්න අසංකාර පරණිබ කිව්හම එචර වෙසක් නැතු අවබෝධ කරගන්න උද්දන් සෝත්ත අනණට ගාමින් කිවහම ඒ අපිට පැහැදිලි ඒ කෙනා මේ අගන ට අම්මලෝ දක්වා ම් ීත ක් තන යනගෙන යන න ද විින්දදු ගැන තියෙනවන සක පං ශෝත්‍රේදී කන මපර පිරනාාණ ඊට පස්ස පෙන්න්න ස්වාමින් හන්සමේ ආනන්ද සෝත්‍රේදී වැැදගත් කාරණාවක් අපි කලින් අහිතන්නේ ඉගෙනගත්තු දැනගත්තු කාරණාවක්ම අහන ෝත්‍රේද පිට ුණ ගැවුණන ඒක පෙන්න්න සහනස් ෙටේීම අපිට මතක් කරල දුන්න ොන් ඒකද ඉරදිී. රිදි පාදගන අර විස්තරේතියන්නේ ඉරදිය ගැනත් ඉරරිදි පාද ගැනත් ඉරදිපාද භාවනාව කියෙනත් ඉරිදිපාද භාවනාගාමන පතිපදාව ගැති. ඉරදිය කියන්නේ ඉරිදි පාති හාරපෑම ෝග අපිදැන් කතාකල දි. ඉරිදි පාද කිය ඉරදියට පාදක වනද. ඉරිදියට උපකාර වනද. ඉරිදි පාද භාවනාව කියන්නේ ඉරිදියට පාදක වනද දියුණු කිරීම ඒමොක්කුවත් වෙන ගෙසේ වක්නව මේ ඉරිදිපාද වැඩීමමයි චන්ද සමාධී ප්‍රධාන සංකාරර් සමන්නාාගත ඉදිපායද වුණ කිරීම. විරිය සමාධී ප්‍රධාන සංකාර සමාගත ඉරිදිපාදයදියුණු කිරීම චිත්ත සමාධී ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදයදුණ කිරීම. වීමන්සා සමාධී ප්‍රධාන සංකාර සමන්ාගත ඉදිපාදයදුණු කිරීම. තර ඒතම ඉරිදිපාද භාවනාව ඉරිදිපාද භාවනාව ගාමිනී පතිපදාව ඉරිදිපාද භාවනාව වැඩන වූ පතිපදාව මාර්ගය තමයි ද මාක. ඒ පස දති යාන්ද ෝති්‍යය පින්න වහන්සේම කෙඩෙනිසාම මතක් කරන්න. එකදි බුදුරජයන් වහන්ස වදාරන ආනන්දන ඉරදී යනු කුමක්ද එක බුදුරජායන් වහන්සේම දේශනා කරනවානේ ඒ අරක ආනන්ද වාමීන් වහන්සේත් එක මරුණු අපට දැ දෙෙශනවල් නවතනව තහන්ඩම ඒකින් අපිට උපකාරවා මේක මේ කෙනෙක්ට මතක දරගන්න තු කාලි සම්පෝර්ණයෙන් මසාහසම ශ්‍රවනය ගත්තයෙන? පොේ ැවතනමත දන පිට පෝජනයක් නෑශල සම හැගුුණට. ඒ අහනක නැවත නැවත ඇසීමම තුළ එක දරාගන්න ලොකෝප පකාරයක් වුණානේ. එකමදේ පාරත්්‍යන ක කියල රහතන්වස සංගාන්නොකර ටන එක පර භාගිතනසේ ප්‍රශ්නයහන් යාාන් සමන් ප්‍ර්න භාගතනස උත්ර දෙයනවා. ඒලළඟ පාර භාගතනාසේ අනු සමන්සයහ අනසන් අපපුදෙක් මත තින් උත්ර දෙන. ඒ සසාල්පිතු රහාන්ය හ ඒගේ අපට ව සත්‍ර පිටගේ පුරාට. ළඟල් ලගේ දැන් කාශමහරතන් වහසේ ඒවාගේ දේශනා එක ළඟ ඉතතු කරල සංගායන කර ති යනවා බුදු දේශනාව මෙතන ඔයි දිහරම සන දැන් ආනද ස්වාමන්හන්සස් සල්ලබ දුර වන්හන්සේ හදදි එකට දුන්න පෙිතුරු දේශනාව තියනෙන ප මානන්ද සෝතරි. යුතු අනන්ද සෝතරයේ දී තියෙනවා අනන්ද අනන්දවාමීන් වහන්සේ භාගිතු අනන්ස්වාහන්සේ අතලලා භාගිතුන් වහසේ දේශනාර අවස්ථාව එහෙම. ඉට පස්සේ සම්බහල්ල කියන සෝත්‍රී තියන බොෝ භික්‍ෂූන් වහන්සේ ලබ හසි ාව භික්‍ෂූ පිරිසක් නැ භික්‍ෂූන් වහන්සේම අහනවානේ ඉරදිිය ගැන ඉරිදියට පාදකවන දේ ගැ එදි පාද භහවනාව ගැනත් ඉදි පාද භහවන්න ගමනී පටිපදාව ගැ දතිය සම්බහෝල භික්ෂ සෝත්‍රීයන්නේ මේ බුදුරජාන් වහන්සේකාව භික්ෂූන් වහන්සේ වැඩයි බදුරාන් වහන්සේ එක මේ ආරාධනාවක් නැතුව ප්‍රකාශකත කියයන බදුරජාන් වහන්සේ වදාල එකතුව නොත් මහණනේ එකකු දහම්ගතාවක් කරන්න එෙමනැතං ආරය තුස්නම්බූත භාව ඒ සමාධි භාවනාව වඩන්න කියලා ඉර පස්ස පෙන්න්න ස්වාමෙන්න් වහන්සේ මේ මොගගල්ලාන සෝත්‍රයේ විස්තරෙනවා මේ මොගගල්ලාන මහරහතන් වහන්සේ ඒ ඉදිපාතිහාරය පාන පාද කරගත්තේ මේ සතර ඉදදිපාද අපිස්සල්ලරි බංග සෝත්‍රයේ දැනගත් විදිහට වැඩේ මුල් කරගෙනයි කියලා. ඒ අපි කෙටන් සිහි පත් කරගම පෙන්නස්සන්නහස. ඒමයි මුගලන් මහරහතන්න්සේ ඉරිදිී ප්‍රාතිහාර පාන අතර අග්‍රවුණ තින් ඒවිදිට මහා අනුබාව මහා ඉරිදිාට පත්ෙන්ට මමුගලන් මාරාතන් අතරපකාර වනේ සත්තව ඉදිපාද වැඩිගු මයි කියලා අපි සාකච්ඡා කල ඒ විදිටම අ භහන විභංග සූත්‍රයේ විස්තර ච්ච විදිහටම ඇම ඒ පින්නත් මක්ගාලනන් වහන්සේ ඉරිදි පාද්‍යියුණු කලාා කිය සඳහා. සතරක් වු ඉදදිපාදයන්. දෙියුණු කරගත්තු නිසා බහුලෝ ප්‍රගුණ කරගත්ව නිසා මොගල්ලාන භික්‍ෂූ මෙසේ මහා එදි මත් වුණා මෙසේ මහානු භහව සම්පන් වනා කියල බුදුරජාණන් වහන්සේ මේ ඒ කවර සතරක්ද කියලා ඒ බුදුරජාණන්ස අපි මෙිතෙක් වෙල්ලා කතා කර පවිදිහයට මේ ඒ අතර මයි හතරම විස්තර කරනව අතරේ විදිහයටට දියුණ කර ද අතර ඒ බුදුරජාන්ස වදාල විදිටම ඉට පස්සේ තතාගත සත්‍ර පින්න සාමෙනස් විස්තර වෙන්නේ මහනනි බුදුරජාණන් වහන්සයානෝ ස්වායන් අහසලාගින් මේ ඔබ කමෙකැයි හි වද කියලා හ බොකද හිතන්න කියලා හ හතාගත තෙමේ මේසා මහත් ඉර්දි මත්වූයේ මේසා මහානු බහවැතු වූයේ කවර ධර්මයන් දෙියුණු කිරීමෙන්ද බහුල වස්සෙන් පැගුණ කිරීමෙන්ද කියලා ඒකටත් බුදුරජාන් වහන්සේට ශවාමෙන් අහසලා කියරන්නේ භාගිතුරන් වහන්සේ පිළිසරණ කරගෙන මේ ධර්මය තියෙන්නේ භාගිතුරන් වහන්සේ වදාාරන්න විදිහට අප ඒ එක දරාගන්නවා කියලා. රයන් වහසට ආරාධනා කරන මතක් කරන්න ඒවලා ඇබදුරයන් වහස වදාාරනවා මහනින ඉරිදිපාද සතරක් දියුණු කරගත් බැවින්. බහුලෝ ප්‍රගුණ කරගත් බැවින් තතාගත තෙමේ මෙසේ මහා ඉරිදිමත්වේ. මෙසේ මහානු භහව සම්පන්න වෙයි. ඒ කවර සතරක්ද කියලා මේ සතර ඉර්දිපාදයන්න පෙන්න්නසන්න ශ්‍රවිස්තර කරනවා. එක අපි කෙටේ මතක්කලොත් ඒ භාවනවිභංග සූත්‍රයේ විස්තර වුණ මෙහෙම විස්තරය නෝ මහන්න හිලා තතාගතතෙමි ලව චන්දය තුළින් උපදවාගත් සමාධීෙන් හා ප්‍රධහන් වීරී යුක්තව ඉරදිපාදී වඩ චන්ද සමාධි පධාන සංකාර සමන්නාාගත ඉද්දිපාදී වඩනු. මෙසේ මාගේ චන්ද අතිසයෙන් සැඟුවීමකට නොයන්නේ නචාතිලී නම්බ විසෝ ඉට පස්ේ තියන සන්නසේ පාලි කොටස කියන්න ම් සිංහලකොටස කියන හෝයටට න චාති පපක්් අහිතව වවි්‍ය තිය ඕනෑවටත් වඩා ඉතා ැඩකොට ගැනීමකුත් නොවන්නේ. නච අජ්‍යත්තා සංකත්තයි සමාතුල හැකිලි නොයන්නේ න බහිද්ධ වික්කිත්තම. පිරිසට විසිරී නොයන්නේ.ට පච්චාපුරේ සං පසු පෙර සංඥ්‍යාවෙන් වාස කරයි ඒ සං්‍යවිස්තර කරන විස්තරර පෙරවරේ යම්සේද පස්සරුවත් එසේ පසුරේ යම්සේද පෙරවරුව එෙසේ අටිකයි ගැනවිමසන්න යම්ේද ඩුකායි ගැනම සන්නත් එෙසේ. පුොඩුකායි ගැනවිමසන්න යම්සේද යටටිකයි ගැනවිම සන්නය එෙසේ. දහවලගත කරන්න යයාම්සේද රාත්‍රියත් එසේ රාත්‍රය ගතකරන්න යම්සේ දවලත් එසේ කියලා ඉට පස්ස මේ කර විහං සත්‍රය විස්තර වෙච්චි විදිහට විස්තර වසයනුත් පැහැදිලි කරනවා අන්න ඔය සතර ඉරිදි පාදයන් ඔය මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහයට ප්‍රගුණ කරගත්තුොත් භාවිත කරගතුත් බහුලින් කෘත කරගත්තුොත් යානාවක් මෙන් පොරුදු පහුණු කරගත්තොත් පිහිටාසි දෙයක් වගේ පොරුදු පහුණු කරගත්තුොත් ඇරම්බෝත් පටන් ගත්තොත් බුදුරජාණන් වහන්ස මේ දේශනා විද වදාරන්නේ ඒත් හතාගත බුදුරජාණන් වහන්සේ මේ සතර ඉරිපාදයන් මේයාංකාරයට දෙියවුණු කරගෙන තමයි බහුලෝ ප්‍රගුණ කරගෙන තමයි නිසා මහා එදිිමත් උත්තමෙක් බවට පත්ව වනගේ ශාස්තෘූන් වහන්ේ ති තානු භව සම්පන්න ත්තමෙක් බවට පත්වන තිය නිසා. ගෙන තියෙන එඒ මේ සංචකු පන භික්කවේ චතුන්න්නං ඉදදිිපාදානං බහවිතත්තා බහුලිකතත් දැන්ඟ ප කතා කළම ඉදිපාද භාගත වන්සේ භාවිත කල නිසා බහලුවසයෙන් පුද්දු ක නිසා තියෙනවා තතාගතු ඒවා මහිද්දිකෝ ඒවා මහනු මනිසා මහා ඉද්දිමත් වනා මනිසා මහා මහනු බහව සම්පන් වනාගේනවනයිඇති බුදුරජාණන් වහන්සේ පාතිහාරෙන ඒ කාර යමා මහා පෙළහර පෑවානිසාන්නන්ස මේ වගේ සියලු ප්‍රාතිහාරයන් දක්වන්න බුදුරයන් වහන්සිට පොළුවන් වුණේ සතර ඉදිපාද ධර්මයන් බොහෝොට රැසල මහාපින් බලය සමගින් ඉර්දිපාද සම්බධී කර නිසා භාගතු වහන්සේ අඇශරීමත් මහනු බා සම්පන්න වනා එහෙමයි. එතකොට අපි පෙන් ස්සාමෙන්න් වහන්සේ මේ තාක් අප බුදුරජාණන් වහන්සේ. එද්දිපාද සම්බන්ධයෙන් වදාල්ලතුම් බුදු දේශනා ඇතුළත් ඒදදිිපාද සයුක්තය උතුම් බොද දේශනාවන්. සාකච්චාවට පලන් කළේ ඉතින් මේ දේශනාවලින් අපි බුදුරජාණන් වහන්සේ වදාලාකාරයෙන් අපි මේ ඉදදිපාතිහාරයන් උපදවා ගැනට අපි කැමතිලා විශේෂීෙන් අප මෙතර නමු බියකරු සසරින් ඉතිර යම පිළි ස අපට මහෝපකාරය වන සතරක් වු ඉරිදිපාද ධර්මයන් ගැන තමයි අපි සාකච්ඡා කලේ මේ පසුගේ වැඩසටහන්ගේේ පුරාවට ඉති මේ බොදු දේශනාවට නැවත නැවත කියලලා තේරුම් ගන්න පුළුවන්ක පාටම කෙනෙකුට ඇහවට මේ නොතේරෙන්න්න පුළුවන්. නැවත නැමත කියල ඒ ්‍රද්ධහාවෙන් දරාගෙන වචනයෙන් පුොරුදු පහුණු කරලා එයට පස්සේ මනුසී විම සලා ඒපි බන්ඳ පැහැදිලි අවබෝධයක්ක ්‍රඇතිකරගන්න පුළුව. ඒ බුදධ දෙය අන්ති පොත්ව වහන්සේගේ පාලී නුත්තබට මේක දැනගන්න පුළුවන්. අප ගර දේ උත්ම කල්ලයාෑන මිත්‍ර පිනා ලගුස්වාමන් ව හන්සේ තාම පැහැදිරි සරල සිංහල මේ පරිවර්තනය කොට තිබෙනවා. පොත්වහන්සි පරශේල්ලනය කිරීමින් සයුක්තනිකාය පස්සුවනි පොත්වහන්සේගේ දෙවිනි කොටසට තමයි මේ ඉදදිපාද සයකෘතය අයිතිවෙන්නේ ඉති ඔබට පරිශේල්ලනය කරමින් මේ ධර්මය තව තවත් දැන ගන්න අවස්ථාව තියෙනවා. ඉතිං අපි මෙතික් වේලා උතුම් ශ්‍රී සද්ධර්මය සකච්ඡා කරලා සිත පහදවාගේ අප රැස් කලා උදාරපුණ ධර්මයන් අපේ ගුරදේවොත්තම කල්ලා නමිත්‍ර පෝජනය පින්නත් ලොකුස්වාමින් වහසට අනෝදන් වේවා. අප සගම මේ ධර්මයේ බිදා හදාගන්න එෙක්කු අපගේ ගෞරුවණී පිෙනස්වාමන් අහන් සිට අනමෝදන් වේවා ඒවගේ ලක්වාසි ලෝවාසි සිරු මහා සංඟරුවන මේ පින් සතුරු සිතිින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධහරූප වහනය සමගින් ධර්මදානය සඳහා සහභාගවන ඔබ හැම දෙනාමත් මේ පින් සතුු සිතින් අනුමෝදන් විත්වා ධර්මශ්‍රවනය කළ ඔබ අප සෑම් සිටු දෙනාටම මේ සතරක් වෝ ඉරධපාදයන් වඩාගෙන ගෞතම බුද සසනයේ පිසරණන ලැබීමි වාසන උදාවීවා සදුුසාදුුසාදු සම්මා සම්බු්ධ වතස්ෝභගවා ස්වාකාත භගවතදම්මෝ සුපාටිපන් භගවතුෝ සාාවක සංගති.